මෙරටින් දෛනික කොවිඩ් ආසාදිතයින් වාර්තා වීමේ අඩුවීමක් පෙන්눔 කරන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළා. මේ මොහොත වෙනකොට අපි දන්නවා දිනපතා වාර්තා වෙන රෝගීන්ගේ සංඛ්‍යාවේ යම් අඩුවක් දකිනවා. නමුත් අපි දන්නවා මේ මොහොත වෙනකොට අති විශාල ඇන්ටිජන් පරීක්ෂණ සංඛ්‍යාවක් කරමින් හොයාගන්නා රෝගීන් වාර්තා වෙන එක ප්‍රමාද වෙනවා. දිනපතා වාර්තා වුණු රෝගීන් සංඛ්‍යාව ක්‍රමානුකූලව අඩු වෙලා තියෙනවා. ඒ පිළිබඳව නිගමනයකට එන්න තවම කල් වැඩි. නමුත් අපි මේක සතුටුදායක සහ මේ හොඳ පැත්තක් ලෙස අපි සලකා කටයුතු කිරීම වැදගත් වෙනවා. උපරිමයෙන් සෞඛ්‍ය පැත්තෙන් කටයුතු කිරීම වැදගත් වෙනවා. ඊයේත් 180ක් මරණ සිද්ධ වෙලා තියෙනවා. මේක පැතිරීමට තියෙන ඉඩකඩ අවම කර ගැනීමත් අවශ්‍ය වෙනවා. ඊයේ දෙවයිනේ දිස්ත්‍රික්ක 25න් කොවිඩ් ආසාදිතයින් වාර්තා වුණා. ඊයේ මෙරටින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 3182ක්. ඒත් සමග මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 465949ක් දක්වා ඉහළ ගියා. කෙසේ වෙතත් ඉන්පුට් කලින් 386509 දෙනෙකු මෙවන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර වෛරසය ආසාදිතය වීම හේතුවෙන් තවදුරටත් පුත් කලින් 69120ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. ඊයේ දින මෙරටින් කොවිඩ් 19 මරණ 180ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විසින් තහවුරු කර තිබුණා. ඒත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 10320ක් දක්වා ඉහළ ගියා. ඊයේ වාර්තා වූ කොවිඩ් මරණ 184 වයස අවුරුදු 30ට අඩු කොවිඩ් මරණ 7ක් වාර්තා වී ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. මෙතර ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය අනන්ත විජේවික්‍රම මහතා කොවිඩ් රෝග මර්ධන තාක්ෂණික කමිටුවෙන් එල්ලා අසුවීමට හේතු වී ඇත්තේ මෙරට කොවිඩ් එන්නත් කරන වැඩසටහන විශේෂඥින්ගේ මතයට අනුව ක්‍රියාත්මක නොවීම බවට අනාවරණය වී තිබෙනවා. දිගින් දිගටම විශේෂඥින්ගේ උපදෙස් අනුව කොවිඩ් මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක නොවන තත්වයන්ට තමාට වගකිව නොහැකි බවයි වෛද්‍යවරයා වැඩිදුරටත් බලධාරීන්ට දැනුම් දී ඇත්තේ. වෛද්‍ය අනන්ත විජේවික්‍රම මහතා කොවිඩ් රෝග මර්ධන තාක්ෂණික කමිටුවෙන් ඉවත්වීම සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මෙලෙස අදහස් පළ කළා. මම හිතනවා එතුමා ඒ තීරණය ගැන නැවත සලකා බලලා මොකද මේ සටනේදී එතුමා වාගේ කෙනෙක් මේ තැන්වලින් ඉවත් වීමෙන් මම හිතනවා අපිට ඒ ප්‍රශ්නේ විසඳා ගන්න ලේසි වෙන්නේ නැහැ. ඒක තවත් ඒ අය දුර්වල වීමක් විතරයි වෙන්නේ. නැවතත් අපි එතුමාගෙන් ඉල්ලා සිටිනවා නැවත මේ සම්බන්ධයෙන් හිතලා බලන්න කියලා. මේ මොහොතේ කියන්න තියෙන්නේ එතුමාගේ ඒ ගත්ත පුද්ගලික තීරණයට අපිට ගරුකරන සිද්ධ වෙනවා. එවැනි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා නම් ඒක නිවැරදි කරගෙන ඉදිරියේදී වඩාත් නිවැරදි ලෙස කටයුතු කරන්න සියලු දෙනාටම මේක අවස්ථාවක් හැටියට අපි සලකලා කටයුතු කරන එක මගේ හිතෙනවා වඩා වැදගත් වෙනවා. කොවිඩ් ව්‍යසනය මතේ ජීවිත රැකගනිමින් රටේ ජනගහණය ආරක්ෂා කිරීම අපගේ ඉහළම ප්‍රමුඛතාවය බව සෞඛ්‍ය අමාත්‍ය කේලිය රමුකැල්ල මහතා පවසනවා. අවදානම් සහිත ජනතාව සඳහා එන්නත්කරණය තුළින් එය පාලනය කර ගැනීමට මේ මොහොතේ උපරිමයෙන් ක්‍රියා කරන බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා පවසන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ 74 වැනි අග්නිදික ආසියානු කලාපීය සමුළුව සෝම් තාක්ෂණයේ ඔසේ අමතමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. මෙහි 73 වැනි සමුළුවේ සභාපතිත්වය තායිලන්තයට හිමිව තිබූ අතර මෙවර 74 වැනි සමුළුවද සෝම් තාක්ෂණයේ ඔසේ පැවැත්වුණා. මෙතර අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩසටහන ක්‍රියාත්මක වුණා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.